වුහාන් කොරෝනා වෛරසය වැඩි වේගයකින් ලෝකය පුරා පැතිර යමින් පවතිනවා. එම වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට සමත් කිසිදු ඖෂධයක්ද මේ වන විට ලෝකයේ පවතින්නේ නැහැ. එහෙත් කොරෝනා වෛරසය වැළඳීම වැළැක්විය හැකි නව ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීමට චීන විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව ඇති බවයි චීනයේ People Daily වෙබ් අඩවිය අද වාර්තා කළේ. ඒ රට ෂැන්හයි මහජන සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානය විසින් මෙම සුවිශේෂ ඖෂධය නිපදවා තිබෙනවා. මෙම ප්‍රතිජීවක ඖෂධය දියරයක් ලෙස උගුරට ඉසීම හරහා වෛරසය ආසාදනය වීම වළකින බවයි එම මධ්‍යස්ථානයේ වසංගත රෝග අංශයේ ප්‍රධානී ෂෝ ජියන්ජින් කියා සිටියේ. මේ වන විට කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්ය මණ්ඩලවලට මෙම ප්‍රතිජීවකය ලබා දීමටද පියවරගෙන තිබෙන. කෙසේ වෙතත් මෙම ප්‍රතිජීවකය රෝගය වැළඳීම වැළැක්වුවද වෛරසය වැළඳුණු රෝගියෙකු සුව කිරීමට එමගින් හැකියාව පවතින්නේ නැහැ. මේ පිළිබඳ පැහැදිලි කරන වෛද්‍ය සූ ජියන්ජින් පවසන්නේ අදාළ ප්‍රතිජීවකය වුහාන් කොරෝනා වෛරසය වෙනුවෙන් නිපද වූ එකක් නොවන බවයි. සතුන් සහ මිනිසුන් මගින් ව්‍යාප්ත වන වෛරස පරාජය කිරීම සඳහා වසර පහක් පුරා සිදු කළ අධ්‍යයනයකින් පසුව මෙම ප්‍රතිජීවකය නිපදවා තිබුණේ. මෙම ඖෂධය සතුන්ට ලබා දීමෙන් පසු නව කොරෝනා වෛරසය එන්නත් කර තිබුණද එම සතුන්ට වෛරසය ආසාදනය නොවූ බවයි තහවුරු කර ඇත්තේ. ඒ අනුව නව කොරෝනා වෛරසය මූලික අධිරේදීම පරාජය කිරීමට මෙම ප්‍රතිජීවකය සමත් වනවා. එසේම වෛරසය ආසාදනය වූ අයකු යළි සුව කිරීමටද මෙම ඖෂධයට හැකියාවක් පවතින්නේ නැහැ. මේ අතර වුහාන් කොරෝනා වෛරසය ආසාදනය වී සිටි 60 දෙනෙකු යළි සුවය ලබා නිවෙස් කරා පිටත්ව ගොස් තිබෙනවා. චීන මාධ්‍ය වාර්තාවන්ට අනුව එම ආසාදිතයන්ට ලබා දී තිබුණේ මූලික ප්‍රතිකාර සහ HIV AIDS ආසාදිතයන්ට ලබා දෙන ඖෂධ වනවා. මෙම තත්වය තුළ වුහාන් කොරෝනා වෛරසය මූලික අධිරේදී පමණක් යම් මට්ටමකින් පාලනය කළ හැකි බවට විශ්වාසයක් මතුව තිබෙනවා. කෙසේ වෙතත් අද දිනය වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ 4500 දෙනෙකු චීනයෙන් සොයාගෙන තිබුණා. ඒ අතරින් මරණයට පත් වූ සංඛ්‍යාව 106ක්. එහෙත් චීනයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 40,000ක් තරම් ඉහළ අගයක පැවතිය හැකි බවටයි හොංකොං සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන්නේ. එබැවින් මෙම වෛරසය වැළඳීම වැළැක්විය හැකිවුවද එය ආසාදිතයන් සුව කිරීම බරපතල අභියෝගයක් බවටද අදහස් පළවනවා. එබැවින් වුහාන් කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි ඖෂධයක් නිපදවීමට ලොව පුරා පරීක්ෂණ සිදුවෙමින් පවතින. එහෙත් එය දීර්ඝකාලීන බලාපොරොත්තු සහිත මෙහෙයුමක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. මේ අතර චීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ මූලික රෝග ලක්ෂණ මතුවීමකින්ද තොරව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි. එය වඩාත් බරපතල තත්වයක් බවද එම වාර්තාවේ දැක්වෙනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පැවසුවේ මෙම වෛරසය තුරන් කිරීමට චීනයට හැකියාව පවතින බව දැඩිව විශ්වාස කරන බවයි. වෛරසයේ මුදුන් මුල චීනය තුළ පවතින බැවින් චීනය තුළ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම වඩාත් වැදගත් බවද ඔහු ප්‍රකාශ කර තිබුණා. වටිනා තොරතුරු සහිත වීඩියෝ 1200ක් නරඹන්න ලංකා A News subscribe කරන්න.